මේ වගේ අද අධිකරණ අමාත්‍යාංශයේ මේ සංශෝධන කීපයක් වෙන වෙලාවක ගරු ඇමතුමාගේ අවධානය මම යොමු කරන්න කැමති ඇමතුමනි දැන් මීඩියා ට්‍රයල් වැඩි වෙලා කිසිම හේතුවක් නැතුව මාධ්‍ය හර්ෂණ කටයුතු ආයතන හරහා පටන් අරගෙන මේ අයව නිකන් හිරේ විලංගුවේ රඳවන්ත ඩීඕ ගහලා තියාගෙන ඉන්නවා දැන් ඒකේ හොඳම උදාහරණය තමයි කුරුණෑගල ඩොක්ටර් ෂාෆි ඔබතුමියට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඩොක්ටර් ෂාෆිගේ ඩොක්ටර් ෂාෆි වෘත්තියෙන් ඉතාම ඉහළින් පිළිගත්ත වෛද්‍යවරේ එතකොට වෛද්‍ය වෘත්තියටම මේ කරපු වැඩේ එක පුවත්පතක අපි දැක්ක 4000 ගාණක් කාන්තාවන් පිළිබඳව වෙච්ච දෙයක් ගැන මේක පිටිපස්සෙන් පන්නලා ගිහිල්ලා එතුමට මේ හේතුවක් නැතුව අවුරුදු ගණනාවක් අවුරුදු එකමාරක් විතර රැඳවුම් නියෝගයක් මත එන්නත් තිබුණා එතුමන් ගොඩාක් මේ ළඟදි මම දැක්ක පත්තරයක කියලා තියෙන දේවල් එයා එතුමට විඳින්න වෙච්ච දේවල් අඩු ගන්න ඔළුවට කොට්ටයක් නැති වෙච්ච එක බෝතලේ වතුර බීලා ඔළුවේ තියාගත් හැටියා කියලා තිබ්බා ඇයි මේ විදියට මේ පරීක්ෂණය කරන ආයතන වලට ඉඩාරින්නේ ඒගොල්ලන්ට ඕනේ ඕනේ විදියට මේවා දේශපාලන පරිගැණීම් වෙන්නත් පුළුවන් වෙන පරිගැණීම් වෙන්නත් පුළුවන් අනිත් එක බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරතුමා අසත් සාරි මහත්මයා මේ මොන කරුණ පදනම් කරගෙන රැඳවුම් නියෝග ගැහුවේ දැන් අද නිදහස් වෙලා තියෙනවා එතකොට මේකට මම ඔබතුමාගේ කාරුණික ඉල්ලීමක් කරනවා මේ නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් ඔය පරීක්ෂණ කරන ආයතනයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිසියට වෙන්න පුළුවන් කරුණු අනාවරණය කරගෙන හරියට පැහැදිලි කරුණු තියෙනවා නම් මේ අය අත්අඩංගුවට ගන්න ඒ සඳහා නීති කටයුතු පටන් ගන්න ඒ විදියට ක්‍රමවේදයක් හදනවා නම් ඇත්තටම ඒක හැම කෙනාගේම දැන් අපි ડોક્ટર ෂාෆිගේ වැඩේ එයාගේ එයාට වෙච්ච අසාධාරණය දකින්නවා නම් බලන්න දරුවෝ පොඩි දරුවෝ මොනතරම් හිත අවුලට පත් වෙන්න පුළුවන් මොනතරම් මානසික පීඩනයකට පත් වෙන්න පුළුවන් මේ උගත් වෛද්‍යවරේ වෛද්‍ය වෘත්තියටම මේක මහපාරක් වුණානේ හෙට දවසේ තවත් මොකක් හරි තරහක් පිට දේශපාලන හේතුවෙන් වෙන පුද්ගලික ප්‍රශ්නයක් උඩ කවුරු හරි ගෙන ගිහලා පත්තරේ දැම්මොත් ඒකට මාධ්‍ය රූපවාහිනිය මොකක් හරි වෙන්නොත් ඒක හරහා අත්අඩංගුවට අරගෙන කිසිම හේතුවක් නැතුව මේ අයට වද දීලා මේ අයව රඳවා තියාගෙන මානසික චිත්ත පීඩන ඇති කරලා මේ අයව නිකන් නිදහස් කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් ඔබතුමා ඊටම විශාල කාර්යභාරයක් නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් කරනවා වගේම මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සුපර්වයිසින් යුනිට් එකක් හැටියට කොටසක් හදලා මේ කටයුතු සම්බන්ධයෙන් මුල ඉඳලාම හේතුවක් තුල රඳවා ගන්න එකේ වැඩේ කොහොමද කරන්න කියන එක ගැන අධීක්ෂණය කරන කාර්යභාරයක් කරන්නයි කියලා මේ අවස්ථාවේ ඉල්ලා සිටිමින් කාලය ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.